PRC සහ PDC සිතාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. අද දිනට යෙදි ඇති දීපාවලි උත්සවය වෙනුවෙන් සහ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද කොටහේන සිවම් කෝවිල වෙත පැමිණියා. එහිදී Hindu චාරිත්‍රානුකූලව රංජන් රාමනායක මහතා පිළිගනු ලැබුවා. දීපාලි උත්සවය කියන්නේ අඳුරෙන් ආලෝකයට යන தත්ත්වය. මම හිතන්නේ දමිළ ජනතාවට ඇතුළු අපි සියලුම ජාතීන්ට ගරු කරන පක්ෂයක් ඇටියට සියලුම ආගම්වල විශ්වාසයන්ට සියලුම ආගම්වලට සියලුම විශ්වාසවලට ගරු කරන පක්ෂයක් ඇටියට අපි සියලු දෙනාට සුබ දීපාවලි දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ජනතාව මේ දේශපාලන සංස්කෘතිය හරහා කැබිනට් ඇමතිවරු 30ක්ම විශ්‍රාම අරන් තියෙනවා. ඒ කියන්නේ රාජපක්ෂවරු කවුරුත් මේ සටනේ නැහැ. සියලු දෙනා හැංගිලා තියෙනවා. 60 දෙනෙක් විතර නේද? 60 දෙනෙක් ඉවත් වෙලා තියෙනවා. තමුන් විහිම්ම අපිට අභියෝග නැහැ. මෙවර ඉල්ලන අය ඇත්තටම නිර්භීතයි කියලා මම හිතනවා. නිර්භීතම චෝදනා අඩුම කණ්ඩායම ඉන්නේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬේ. අනුතුරුව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙතද පැමිණ ආශිර්වාද ලබා ගත්තා. එම අවස්ථාවට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නියෝජනය කරන අපේක්ෂකින් පිරිසක්ද එක්ව සිටියා. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද පෙරවරුවේ දීපාවලි උත්සවය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා බණ්ඩාරවිල ශ්‍රී සිව සුබ්‍රමණිය ස්වාමි දේවස්ථානයේ වෙත පැමිණියා. තමාරදේවල් කතාව බලනකොට Facebook වල දුක අපි වටනේ. අයි ඡන්ද දෙන්නේ වරුන්ට. වරුන්ට ඡන්ද දෙන ජනතාවනේ. ඉතින් ජනතාව දන්නේ කවුද වරු කවුද කොල්ලකෑවේ කවුද බාර්තිබ්බේ කවුද පෙට්‍රෝසත් තිබ්බේ කවුද රාජයේ දේපොළ කොල්ලකෑවේ කවුද මිනිමරුවේ කවුද පස් කැපුවේ. මේ මිනිසුන් අයින් කරන්න. අපි අහිංසක කම් කරු ජනතාව. අපි ජාතිවාදෙන ති නියෝජ්‍යෝ. අපි ආගම් බේද නැ. අපි දෙමළ සිංහල මුස්ලිම් ජනතාව එකතු කරගෙන මේ ගමන යන්නේ. මේ උතර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පයාගල හල්කඳවිල පක්ෂ කාර්යාලයේ විවෘත කිරීම අද සිදු කෙරුණා. එම අවස්ථාවට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කළුතර දිස්ත්‍රික් නායක තිලක රත්න ඩිල්ෂාන් මහතා සහ තවත් පාක්ෂිකයින් පිරිසක් එක්ව සිටියා. දේශපාලනඥයෝ හැමදාම කරේ තමන්ගේ ගමට ඇවිල්ලා ඡන්දයක් ලං වුණාම දෙයක් කරන්නම් කියලා යනවා. හැබැයි කිසිම දෙයක් කරන්නේ නැහැ. අපි උනත් නායකයොත් එක්ක හිටගතා ඒගොල්ලෝ අපේ ජනප්‍රියතාවයයි අපේ තියෙන වටිනාකම් මොලේ ඔක්කොම හුරගෙන ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ තැන් වලට ගියාම අපිව එම් පිටින්ම අමතක කරලා පැත්තකට කරලා දිනවා. ආයි ඡන්දයක් එනකොට අපිවත් මතක් කරනවා. ඉතින් හැම දේශපාලනඥයම කියන්නේ නගරය හදන්න රට හදන්න ඉන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා අපි ගම හදා ගන්න ඕනේ. ඒ වැඩ පිළිවෙලට මාත් එක්ක එකතු වෙන්න කියලා සිළු දිනාගෙන් ඉල්ලා සිටිනවා. මේතර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මහමෙතිවරණයේදී තරඟ කරන පැතුම් ධනංජය මහතා විසින් සංවිධානය කළ ජනහමුවක් ඊයේ පස්වරුවේ ගම්පහ බස් නැවතුම්පලේදී පැවැත්වුණා. ඒ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී පැමිණ සිටි ජනතාවගෙන් රංජන් රාමනායක මහතා සඳහා හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂ 50 ගානක් මන් දන්න විදියට නිවැරදි කිරීම වලට යටත්ව මේ සටනට අවතීර්ණ වෙලා තියෙනවා. විවිධ නම් වලින් පිවිතුරුයි අරතුරුයි මේතුරුයි නැවු සියලු පක්ෂ මේ එකකටවත් කවුරුත් විරෝධතා පෙස්සන් ඉදිරිපත් කරලා නැත. මේ හැමෝම බය වෙලා තියෙන්නේ. ඇත්ත තමයි. මේ හැමෝම බය වෙලා තියෙන්නේ අපිට. ඒ අපිට මෙච්චර බය කියන එක මේ ඡන්දදායකෝ තේරුම් ගන්න ඕනේ. සමහර පක්ෂ මං හිටපු පක්ෂේ වල නීතිඥ තමුන්ගේ වැඩ දාලා ප්‍රධාන තමුන්ගේ කාර්ය වෙලා තියෙනවා අපේ පක්ෂයේ දේවල් හොයන්නයි පෙස්සන් දාන්නයි. හැබැයි ඉතින් අම්මේ තාත්තේ අපි හාවදුරේ යන තැන ෆේ ජනතාව තීරණයක් ගනි අපි ක්‍රියාකාරී දේශපාලනේ කොතනද ඉන්න ඕනේ කියලා. දැන් මට පාර ක්ලියර් වෙලා තියෙනවා තමුන් ආශ්‍රය සේවය කරන්න. ඔන්න මං එනවා නැවත ක්‍රියාකාරී දේශපාලනට එන්න මට අවසර ලැබිලා තියෙනවා. මම එදා ඉඳලා කිව්වේ මම කඩේ යන්නේ මේ රටේ පීඩිත පන්තියට. ඒක මම කියනවා. අපි ඒ කාලේ මේ වේදිකාව උගුරේ රේ ලහ වෙනකන් කෑ ගහලා දහර පුප්පගෙන කෑ ගාද්දි අපිට සමහර අය දොස් කිව්වා මේ කියන්නේ බුරු කියලා. අන්තිමට සුප්‍රීම කෝට් එකේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මහාධිකරණයෙම කිව්වා මේ රට මේ තත්ත්වයට පත් කරන්න මුල් වුණ පස් දෙනෙක් ගැන නම. අද ඒගොල්ලම දේශපාලනේ සමු වර
තියෙනවා. එහෙම සමුගත්ත කියලා බේරෙන්න බෑ පුතෝ. ඒගොල්ලෝ හොරා කාපු සල්ලි ටික ගන්න ඕන. මේ රජයෙන් ඒ දේ නොකළොත් ඒ ගැන කෑ ගහන්න, ඒ ගැන පෙන්නා දෙන්න අපි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනද නැද්ද? महत्व की